ප්‍රශ්නේ කොතරද ඔබ ඉන්නේ දැන්? රජයෙන් කිසිම සහයෝගයක් නැහැ. අපි ඉතාම අසන්න තත්ත්වයට පත් වෙලා ඉන්නවා. රජයෙන් කිසි දෙයක් නැම කියන්නේ මොකද? රජේවල් හිතාගෙන ඉන්නේ නැති මේගොල්ලන් ටූරිසම් කරන්නේ. ටූරිසම් කරන ඉඳ හොඳට සල්ලි තියෙනවා කියන්නේ. දැන් මොකද්ද ඔබේ තත්ත්වය? බැංකුවලට ලක්ෂ 50කට වඩා ණය තියෙනවා. සත පහකවත් ආදායමක් නැහැ. ඒ වගේ මංගව වැඩ කරපු ළමෙක් හිටියා. එයාටත් ණය තියෙනවා නම් දැන්. මොකද්ද අනිත් අයගේ සාමාන්‍ය ස්වභාවය? අපේ EPF එකක කාලීන නැහැ. සංචාර කර්මාන්තේ නැවත යාවත් කලින් වෙයි කියලා කවද වගේ අදහසක්? තව අවුරුදු දෙකත් හතරත් තතර කාලයක් යනවා යමක් විසඳුමක් නැති වුණොත් මොකද කරන්නේ මරණයද ජීවිතයද කො බඩගින්නේ මැරෙන්නේ එහෙම නැත්නම් අපිව මරලා තට්ටක් කෙල්ලන්නත් පුළුවන් මොකද්ද ඔබ වෙලා තියෙන තීරණේ අදහස මොකද්ද වකු ගඩුවක් වගේ දෙයක් විකුණලා ඔබ උනතුමට කිසිම ඔප්ෂන් එකක් නැහැ ඉතින් මම තීරණය කරන්න ඕනේ මම ජීවත් වෙනවද මැරෙනවද ඔය අවංකව කියන කතාවක්ද බොරුවක් නීතිජ මහත්මයෙකුට අවශ්‍ය වෙලා තියෙනවා කියලා මට කතා කරා මට තක්සේරු කරන්න බෑ මුදලක් රඟපෑමක් නෙමෙයි නෑ රඟපෑමක් නෙමෙයි ඇත්තටම ආදායමක් නැති වුණාම තමන්ගේ වහුගඩුව විකුණලා හරි තමන්ගේ ජීවිතේ ඉතිරි කාල පරිච්ඡේදේ ජීවත් වෙන්න නැදලා හිටියේ නෑ මම බඳින්න හිටියේ ඒක නැවතුවා නවත්තන්න හේතුව මට මගේ වගේ කිම ගන්නතු මට තව කෙනෙක්ගේ වගේ කිම ගන්න වීදි සටන් කරන තැනට යමු වෙන තැනට ඇවිල්ලාද තියෙන්නේ සමාජයේ තින්න තල්ලු වෙලා තියෙනවා මොනවද දැන්ටමත් හතර දිනක් සියදි විනාසාගත්තා කියන්නේ මොකද්ද ගන්න බලාපොරොත්තු වෙන පියවර ඇත්තටම මේ EPF funds වලින් 120ක් 30ක් නිදහස් කරොත් මිනිස්සුන්ට ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්මාර්ගෝපදේශ කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන මහේන් කස්තුරි සිංහ මහතාත් එක කතා කරන්න මට හේතුවක් තියෙනවා. හේතුව මොකද දැන් කියන්නේ නැහැ. සමාජ මාධ්‍ය සැරිසරනකොට Facebook එක එක දැන්වීමක් දැක්කා. ඒක හරීම කොහොමද කියන්නේ ඒකට යා හිතා ගන්න බැරි විදිහේ දැන්වීමක්. මිනිස්සු තම තමන්ගේ දේවල් විකුණන්න උගස් කරන්න දැන්වීම දාන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ නිසා ඊට වඩා දෙයක් මම දැක්කා. ඒක පස්සේ කතා කරමු. දැන් කියන්න අවශ්‍ය නැහැ. හරි. දැන් මොකද්ද ඔබේ ප්‍රශ්නේ කියලා මං අහන්නේ නැහැ. ටුවර් ගයිඩ් කෙනෙක් නේ. ටුවර් ගයිඩ් කෙනෙක් විදිහට කටයුතු කරන්න සංචාරක වෙන්න එපා. ඒ නිසා ප්‍රශ්නේ දන්නවා. ප්‍රශ්නේ දන්නවා. ප්‍රශ්නේ ඕක බව දන්නවා. ඔබ මෙතනට එන්නේ ඒ නිසා බව දන්නවා. ප්‍රශ්නේ කොතරද ඔබ ඉන්නේ දැන්? ප්‍රශ්නේ ඉතාමත් උග්‍රවශ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඔබ මං හිතර ඔබ කතා කරන ඔබ ගැන විතරක් නෙමෙයි සමස්තය ගැන වෙන්නේ. ශේස්ත්‍රයම. ශේස්ත්‍රයම. ඒ කියන්නේ ඇත්තටම අපිට මේ ප්‍රශ්නේ පටන් ගත්තේ මේ කොවිඩ් එක හින්දා නෙමෙයි. මුලින්ම අපිට මේ ප්‍රශ්නේ පටන් ගත්තේ 2019 අප්‍රේල් මාසේ 19 වෙනිදා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. පාස්කු ප්‍රහාරයත් එක්ක. ඒ පාස්කු ප්‍රහාරයත් එක්ක පටන් ගත්තට පස්සේ සංචාරකයෝ පැමිණියේ නැහැ. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ජනවාරි මාසයේ වගේ ඉතාමත් සුළු වශයෙන් සංචාරකයෝ පැමිණිනවා. ඒත් එක්කම මාර්තු මාසයේ වෙනකොට රට වහනවා. එතකොට අපි යම් කිසි කාලයක් 2019 අවුරුද්දේදී අපි කොහොම හරි අපේ තියෙන රිසෝසස් වලින් අපි සස්ටේන් වුණා. ඒ කියන්නේ හිටියා ජීවත් වෙලා හිටියා. දැන් වෙනකොට අපිට කිසිම මේව එකක් නැහැ. ඒ කියන්නේ රජයෙන් කිසිම සහයෝගයක් නැහැ. අපි ඉතාමත් මේ අසන්න තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඔබ භාෂා කීයක් විතර කතා කරනවද? මම ඉංග්‍රීසි භාෂාවයි ප්‍රංශ භාෂාවයි වැඩ කරන්නේ ප්‍රංශ භාෂාවෙන්. හරි. එතකොට සාමාන්‍යයෙන් ටුවර් ගයිඩ්ස්ලා කී දෙනෙක් විතර ඉන්නවද මේ ලංකාව ඇතුලේ? දැනට රෙජිස්ටර් වෙලා තියෙනවා අලුතෙන් ආපු බැචර්ස්ත් එක්ක නැෂනල් ටුවරිස් ගයිඩ්ස්ලා 2000ක් විතර. හැබැයි ඒකේ ඇක්ටිව්ලි වැඩ කරන කට්ටිය මුගක් වෙලාවට 1000ක් විතර ඇති. ඔව්. දැන් රජයෙන් කිසි දෙයක් නැම කියන්නේ මොකද? ඇයි දුන්න නේද සහන පැකේජ් ගණනාවක් රස්සින් පවත්වලා? ඔව්. ඒක මේ වගේ දෙයක්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය ජෙනරල් ඉලෙක්ෂන් එකට ඉස්සෙල්ලා නැෂනල් ගයිඩ් කෙනෙකුට රුපියල් 10000ක් දාලා ඒකට පස්සේ තව රුපියල් 10000ක් දැම්මා රුපියල් 20000ක් දුන්නා. එච්චරයි. එච්චරයි. ඉතින් ඒකෙදි දැන් මේ තාක්කල් මාස ගාණක් තිස්සේ ඔයගොල්ලන් ගණන් හදලා බැලුවොත් හිතා ගන්න පුළුවන් මේක ජීවත් වෙන්න සරලන ප්‍රමාණයක්ද හම්බුනේ කියලා. දැන් හුඟක් වෙලාවට රජේවල් හිතාගෙන ඉන්න ඇති මේගොල්ලන් ටූරිසම් කරන්නේ ටූරිසම් කරන ඉඳ හොඳට සල්ලි තියනවා කියලා. නෑ. ඇත්ත ඒක නෙමෙයිද? ඇත්ත ඒක නෙමෙයි. දැන් මම විතරක් නෙමෙයි. දැන් මගේ තත් හුඟක් කට්ටිය නේද මමත් ඔබ කතා කළාට ඔබට මම කතා කළාට මමත් ඇත්තටම එහෙම තමයි හිතුවේ. ටුවරිස් ගයිඩ් කෙනෙක් වුණාම සාමාන්‍යයෙන් හොඳට යමක් කමක් ඇති කියන එක.
ඒගෙන කතා කර කතා කර යුතු දේවලුත් තියෙනවා තව ඊට අමතරව දැන් මම කිව්වොත් දැන් හුඟක් වෙලාවට මේ අවස්ථාවේදී ගයක් හදුවා කියන්නේ ගයක් හදන ඉන්වෙස්ට්මන්ට් එකක් කරපු කෙනෙක් කියනවා මම විතර නෙමෙයි හුඟක් ඉන්නවා ළමයි ඉන්න තාත්තලා ඉන්නවා අම්මලා ඉන්නවා ඒගොල්ලන් ගෙවල් හදලා තියෙනවා ඊට පස්සේ ඒගොල්ලන්ගේ අතේ මුදල් නැහැ දැන් ඊට පස්සේ අපි දැන් අවුරුද්දක් ණයට අරගෙන කෑවනි මිනිස්සුන්ගෙන් දැන් මෙතනින් එහාටත් දැන් අපි කොහෙන්ද ගන්නේ දැන් ඔබතුමාගේ රැකියාව නැති වෙලා ඉන්නවනම් ඔබතුමාට යම් කිසි කාලයක් තියෙනවා ණයට අරගෙන ජීවත් වෙන්න ඊට පස්සේ ආදායමක් නැත්තම් ඔබ කොහොමද ජීවත් වෙන්නේ ඉතින් මේ තත්ත්වෙට අපිපත් වෙලා තියෙනවා දැන් මොකද්ද ඔබේ තත්ත්වය මගේ තත්ත්වය බැංකුව වලට ලක්ෂ 50කට වඩා ණය තියෙනවා ඊට පස්සේ සත පහකවත් ආදායමක් නැහැ ඒ වගේ මංගව වැඩ කරපු ළමෙක් හිටියා හරිද එයාට පඩිය ගෙවාගෙන ගියා හැකි විදියට ඒත් වටින් පිටින් ඉල්ලගෙන එයාටත් ණය තියෙනවා මම දැන් හරිද ඔබ ණයයි ඔහුට මංගව වැඩ කරපු ළමයාට මම ණයයි අන්තිමේදී එයාට වෙන රැකියාවක් මම හොයලා දුන්නා පොඩ්ඩක් ඒකෙන්වත් ජීවත් වෙන්න කියලා හાર્ඩ්වෙයාර් එක එයා කුලිය වැඩක් කරා දැන් මේ වෙලාවේ මේ මොහොතේ වෙන විකල්ප රස්සාවක්වත් මොකක්වත් හොයාගන්න උත්සාහ කරන්නේ නැද්ද ඔබ මම සංගීත ශිල්පියෙක් ඒ වගේම මම ඔඩියෝ ඉංජිනේර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා මේ වෙලාවේදී අපිට විකල්පයක් කරන්න එහෙම නැත්නම් වෙන බිස්නස් එකකට යන්න අපිට කැපිටල් එකක් නැහැ ඒකට කිසිම ලෝන් එකක්වත් අපිට ණය තියෙන හින්දා අපිට ආපහු බැංකුවකට කියලා ණයක් ගන්න බෑ ඔබ ඉන්නේ ඔබේ නිවසේ මම හදපු නිවසේ බාගෙට හදලා දොරවල් ජනේල් දාලා නැහැ මම දැන් ඉන්න තත්ත්වය යන්නේ ඒකයි මොකද්ද අනිත් අයගේ සාමාන්‍ය ස්වභාවය ඔබේ සාමාජිකයන්ගේ සමහර සමාජික ඉන්නවා ඉතින් ඒගොල්ලන් කාලාන්තරයක් තිස්සේ හම්බ කරලා ඒගොල්ලන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තිබ්බේ නැත්නම් ඒ වගේ කෙනෙකුට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව දැන් මේ ප්‍රශ්නේ ඇති වුණාම ඕනෙම ඩීසන්ට් ආණ්ඩුවක් වගකීමක් තියෙන ආණ්ඩුවක් grievances කෝල් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ මොනවද කනගාටු කියලා වෙලා කතා කරලා අහන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඌවා යම් යම් මේ සංගම් එක්ක මේ කතා කරලා තිබ්බා මම දැනට අවුරුද්දකටත් එහා හරිද? අවුරුදු එකහමාරකටත් එහා ජනාධිපති මේ කාර්යාලයත් එක්ක නෙගෝෂියේට් කරනවා ඊට පස්සේ මේ අගමැති කාර්යාලයත් එක්ක කතා කරනවා ඒ කියන්නේ මට තිබ්බා මගේ EPF එකක් හා හෝ පරණ කරපු රැකියාවක මම ඒක ලබා ගන්න ගත දෙක ඒකවත් ගන්න විදියක් නැහැ මට වයස අඩුයි මේකෙදි ආ වයස අඩුයි වයස අඩුනට මෙහෙමයි ඇත්තටම අපේ EPF ඇක්ට් එක කාලීන නැහැ අපේ EPF ඇක්ට් එක මම ඒක බලනකොට ඒක මානස ඒ කියන්නේ ह्यूमन राइट्स पावा उल्लंघने करना मुकुद एक मटे वा पहेदिरु विस्तर कर लपेन नंद पुलों मामे ओबट दिन तोरतु एक संचार कर्मांते नेवते काली ने वे यावात काली ने वे के लखवदा वाके अधा सत्ती नो देख बहार हिताने बैरे दिया में थी ने UNWTO एकें निकुद करपु निवेदने आके में के थी ना कारे संचार कर्मांते यावात काली ने वेंड थावा और दु देखत हतरत ततर कालयाक क्या मा මේක අපේ ඒ කියන්නේ සංචාරක ශිෂ්‍යයට අදාළ වගකීම් දන්න කරුණක් නෙමෙයි හරිද පරිපාලකයෝ දන්නවද නැද්ද දන්නේ නැහැ මොකද මේවා යන්නුනේ මේගොල්ලන්ට ඉතින් ඒක හින්දා මේ ඇත්තටම මිනිස්සුන්ට ජීවත් වීමේ හැකියාව ඇති කරලා දෙන්නේ ඔකේ සෙවතත් දැන් ඔබට විතරක් නෙමෙයි මේ ඉන්න සෙසු සියලු දෙනාත් ওই වගේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන අය සංචාරක ශිෂ්‍යයේ හැමෝටම ආදායමක් නැහැනේ වෙන රැකියාව සමහර කට්ටිය ඉන්නවා මේ සංචාරක ශිෂ්‍යයෙ හිටපු කට්ටිය ඉන්නවා කස්ටම් එකේ වැඩ කරන කට්ටිය. එහෙම නැත්නම් මේ රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ. හරි, මේ වගේ කට්ටියට රජේ ආදායමක් තියෙනවා. හැබැයි ඒගොල්ලන් part time මේ සංචාරක ශිෂ්‍යයෙ වැඩ කරේ. ඉතින් මේ වගේ කට්ටියට ප්‍රශ්නයක් නැහැ. යමක් කරන්න බැරි වුණොත්, යමක් විසඳුමක් නැති වුණොත් මොකද කරන්නේ? මම මගේ EPF එක ඉල්ලුවා. ඒ කියන්නේ ඒක හැමෝටම ගන්න බෑ මම වගේ තව කොටසක් ඉන්නවා ඇත්තෙන්ම මම කම්කරු ඇමතුමත් එක්ක Zoom meeting එකකුත් තිබ්බා ඒ Zoom meeting එකට කම්කරු කොමසාරිස් ජෙනරාල් වෙලාත් ඇවිල්ලා හිටියා ඊට පස්සේ කිව්වා මට කිව්වා ඒගොල්ලන් කර යුතු දේ කරන්න කියලා ඒ කියන්නේ ලිස්ට් එකක් හදාගෙන ඉන්න කාටද ගන්න ඕනේ කියලා මම දැන්ට වෙබ්සයිට් එකක් දාලා තියෙනවා ඒ වෙබ්සයිට් එකෙන් තොරතුරු එකතු කරගෙන යනවා ඒ උත්සාහය අවසාන වට ගන්නවා හැබැයි මේකට අනිවාර්යයෙන්ම මේ ඒ පනත කැබිනට් ඒ කියන්නේ කැබිනට් පේපර් එකක් ගිහිල්ලා පාර්ලිමේන්තුවෙන් වෙනස් කරන්න ඕනේ. හරි මං කියන්නේ දැන් මේ ගන්න උත්සාහයන් ව්‍යර්ථ වුණොත් මොකද ඔබ කරන්නේ? හැම උත්සාහයක්ම ව්‍යර්ථ වුණොත් අර මුලින් කියා වගේ මට කරන්න තියෙන එකම ඕල්ටර්නේටිව් එකක්. ඒ කියන්නේ මගේ මම සහ මගේ සහෘදයන් ගොඩක්
ඇත්තම පත්වලා ඉන්න තත්වයේ කියලා කියන්නේ මරණයද ජීවිතයද කියන එක. එක්ක බඩගින්නේ මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපි වගේ කතා කරලා ඉවර වෙලා බල්ලෝගේ මරණ දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිව මරලා තට්ටක් කෙල්ලන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඇඟේ තියෙන කොටසක් කර විකුණලා අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒකේ මම වරදක් තියනවා කියලා හිතන්නේ නැහැ. මොකද මම තව කෙනෙකුට ජීවිතයක් දීලා තමයි මගේ ජීවිතේ අරගෙන යන්නේ. ඒ කියන්නේ මට තේරුන්නේ නැහැ. මොකද්ද ඔබ කරන්න හදන්නේ? නැහැ. මොකද්ද ඔබ වෙලා තියෙන තීරණේ? අදහස මොකද්ද? නැහැ මම තීරණය කරේ ඇත්තටම දැන් වකුගඩුවක් වගේ දෙයක් විකුණලා ඔබ ඕනතුමට කිසිම ඔප්ෂන් එකක් නැහැ. ඉතින් මම තීරණය කරන්න ඕනේ මම ජීවත් වෙනවද නැරනවද? එතකොට ජීවත් වෙනවා නම් මම බඩගින්න ජීවත් වෙන්න බෑනේ. එතකොට වේදනාත්මක මරණයක් එන්නේ. ඊට පස්සේ මේ වගේන කතා කරනකොට අපි මරලා දාන්න තිඩ තියෙනවා. මම ඔබ ඔය දැන් මේම දැකලා තමයි අපි දෙදෙනා අතර කතා බහ පටන් ගන්න. ඇත්තටම ඔබ ඔය අවංකව කියන කතාවක්ද බොරුවක්ද? නෑ අවංකව කියන කතාවක්. රඟපෑමක් නෙමෙයි. නෑ රඟපෑමක් නෙමෙයි ඇත්තටම. හරිද? ඊයේ මට යම් කිසි මොකද ඔබ Facebook එකේ දාලා තිබ්බා යම් කිසි නීතිජ මහත්මයෙකුට අවශ්‍ය වෙලා තියෙනවා කියලා මට කතා කරා. ඊට පස්සේ මගෙන් කොත්තුමුණු මුදලක් බලාපොරොත්තු වෙනවා. මම කිව්වේ මම මුදලකට මට තක්සේරු කරන්න බෑ මුදලක්. මගෙන් මේ දේ අයින් කරාට පස්සේ මගේ අනාගතයට වෙන්නේ මොකද්ද කියලා හිතලා ඔබ තීරණය කරන්න කොත්තුමුණු මුදලක් මට දෙනවද කියලා බැලලා. ඔය දැන් විම දැකලාද කතා කළේ? මේ දැන් නීම දැකලා කතා කරේ. ඉතින් ඒගොල්ලන් කිව්වේ මේක නීත්‍යානුකූල විදිහට තමයි ඒගොල්ලන් කරනවා නම් කරන්න කියලා කිව්වා. ඊට අමතරව මම වෙබ්සයිට් එකේ ගිහිල්ලා වෙලා බැලුවා. ඇත්තටම ඇමරිකාවේ ලීගලි විකුණන, ඒ කියන්නේ නීත්‍යානුකූලව මේ වගේ මේ දෙන මේ වකුගඩුවක මිල ඇමරිකානු ඩොලර් 262,000යි. 262,000. ලංකාවේ නම් සාමාන්‍ය මම කියලා ඒ මුදල් නෙමෙයි. ලංකාවේ කීයක් ගන්න පුළුවන්? අපිට ලංකාවේ මිනිස්සුන්ට ඒ වගේ දෙයක් කරන්න බෑනේ. ඔව්. ඉතින් අපිත් තව අවුරුදු දැන් මට අවුරුදු 53යි වයස. හරිද? තව අවුරුදු 20ක් වත් ජීවත් වෙනවා නම් අපිට දැන් මේ වගේ කරන රැකියාවක් කරන්නත් බැරි වුණොත් ඒකට සරලන සාධාරණ මුදලක් තියලා ඉවරලා ඒ දෙක කරගන්න කියලා. අපි මේ තරම් හොඳ කතාවක් නේකට, ඒ කියන්නේ හරි ප්‍රියතන කතාවක් නෙමෙයි. නමුත් මේක මට අහන්න වෙනවා අකමැත්තෙන්. උනත් මේ වගේ සමාජ එක ජීවත් වෙන බැරි තැන රැකියාවක් නැති වුණාම, ආදායමක් නැති වුණාම තමන්ගේ වහුගඩුව විකුණලා හරි තමන්ගේ ජීවිතේ ඉතිරි කාල පරිච්ඡේදයේ ජීවත් වෙන්න හදන පුද්ගල කතාවක් ඉඳා ඔබේ පෞලේ තොරතුරු ටිකක් කියන්න පුළුවන්ද? මෙහෙමයි. ඇත්තටම ඒ කියන්නේ මම මේ බඳලා හිටියේ නැහැ. මම බඳින්න හිටියේ. ඒක නැවතුවා. නවත්තන්න හේතුව මට මගේ වගේ කිම ගන්න නැතුව මට තව කෙනෙක්ගේත් වගේ කිමක් ගන්න බැරි හින්දා. කොටිම ගිරනමයි ගෙදරවත් හදා ගන්න බැරි වෙලානේ තියෙන්නේ. හරිද? එතන වෙන කෙනෙකුට ඇවිල්ලා පදිංචි වෙන්න බෑ. මොකද මේකේ දොර ජනෙල් ටික දාලත් නැහැ. ඔබ හොඳට හිතලා බතලා ගත්ත තීරණයක්ද බකු ගඩුවක් විකුණනවා කියන කතාව? ඔව් ඉතින් දැන් මට තියෙන්නේ එක ඔප්ෂන් එකයි. බඩගින්නේ මැරෙනවද? එහෙම නැත්නම් මම වීදි සටන් කරන්න ගිහිල්ලා ඉවරලා මැරුම් කනවද? එහෙම නැත්නම් මාගේ දෙයක් කාට හරි තව කෙනෙකුට ජීවත් වෙන්න දීලා ඉවරලා මා ජීවිතේ ගෙනියනවාද කියන දේ විතරයි. වීදි සටන් කරන තැනට යමු වෙන තැනට ඇවිල්ලාද තියෙන කට්ටිය කතා වෙනවද? සමාජයේ තින්න තල්ලු වෙලා තියෙනවා. මොනවද කියන්නේ? දැන්ටමත් 4 දිනක් සියදිවි නසාගත්තා කියලා කියනවා සංචාරක ශාස්ත්‍රයේ. සියදිවි නසාගෙන සියදිවි නසාගෙනම 4ක් තියෙනවා කියලා මට ආරංචි. මුගක් වෙලාවට ඔය වාහන ලීසින් ඒ වගේ තිබ්බේ කට්ටිය. මොකද මේ ඒ වගේ තාමත් අපහසු තත්ත්වයකින් ඉන්නේ මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. මමත් දැන් මේ තීරණෙන් ඉස්සෙල්ලා මම වාහනේ පික්මී දිව්වා. මගේ වාහනේ බැලුවා මාස ගානක් දුවලා ඒකෙන් කිසිම ආදායමක් ගන්න බෑ. ඒ ඇප්ස් හදලා ඒ කම්පැනිස් කරන්නේ ඇත්තටම වාහනේ අයිතිකාරය හූරගෙන කන එක විතරයි. මේක අනිවාර්යයෙන් මේ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් මිනිස්ටර් කෙනෙක් ඒ ගැන බලලා ඉවරලා මේ වගේ ඇප් එකක් තියෙනවනම් මේකෙන් මොකද්ද සමාජයට වෙන සේවය කියලා බලන්න ඕන. ඒකෙන් කිසිම සමාජයට සේවයක් වෙන්නේ නැහැ. ඒකේ යන මිනිස්සුන්ට ලාභයක් තියෙනවා. කම්පැනිය මඩිය තර වෙනවා. වාහනේ අයිතිකාරයාට වාහනේට ටයර් එකක් දාගන්නවත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. හොඳයි. අවසන් වශයෙන් කියන්න. ඔබ ඇතුළු කණ්ඩායම සංචාරක ශ්‍රේෂ්ඨයේ නියැලි මොකද්ද ගන්න බලාපොරොත්තු වෙන පියවර? මෙහෙමයි. දැන්ට සංගම් වශයෙන් ඉල්ලීම් කරලා තියෙනවා. දැන් ණය සහ ලීසින් වලට සහන දෙන්න රජයෙන් යම් යම් යෝජනා අපේ තියෙන ප්‍රවෘත්ති සංගම් වලට ඉදිරිපත් කරලා තියෙනවා කියලා කියනවා. හැබැයි ඉතින් දැන් අවුරුද්දකුත් ගියා කිසිම යෝජනාවක් ආවෙ නැහැ. හෙට අනිද්දා කැබිනට් ෂෆල් එකක් ආවොත් එන ඇමතිවරයාට ඔය එන හැම ඇමතිවරුන්ටම ඕක තවත් කාලයක් ගන්න පුළුවන්. ඉතින්
इमीडियटली किसीम दिन तेरू गंड बैठ हेतु मुगद मम जनाधिपति कार्यालय तेक् साकर पटांगे दंट और हमारे कड़े इसल महाचार्य कपिल गुण सिंह महत्य हिटिया ओहू अहम कंदा ओहू मट ओहुगे पुद्गल के दुर्कत ने पवादुना है भाई ओहू दंग इन वेना अमात्य कमरे दंग इन कट्टी आंस कर एक लीव मक मगे मग लीव मल्ट जनाधिपति तुम्हें अग्रमात्य कार्यालय अत्म इतना प्रियंतरत्नायक महत्य इन इतम महत्य मम कली कथाकर मट सल तो ये महत्य पुद्गल की मुद्दे मट रुपये पंद हाकदी मेघन साधनीय पीड़ित मिथन प्रश्न ईपीएफ कथाकर मिथन संचार अमात्यांशे सह मुदल अमात्यांशे विसी कैबिनेट पेपर्स संचार अमात्यांश मुकद संचार එතුමයි මමයි එකට ශිෂ්‍යෝ විදියට ඔස්ට්‍රේලියාව ඉගෙන ගත්ත 1985 දී. එතුම අඳුරනවා නේද හොඳට? හොඳ නඳුරනවා. එතුමා ගිහිල්ලා කිව්වම මහෙන් මම මේ ලියුම දෙන්නම්. ඔයා ගිහිල්ලා මිනිස්ට්‍රි එකට මේකේ අවශ්‍ය වැරටික් කරගන්න. ඒ වගේම සංචාරක මේ SLTD එකේ චෙයාර්මන් මේ මිස් කිමාලි ෆර්නැන්ඩෝ එයාත් ඒ අදාළ ලියුම් හදලා දුන්නා. අදාළ රික්වෙස්ට් ගැහුවා. හැබැයි මේකේ මට තියෙන්නේ මේක නතර වෙලා තියෙන්නේ මේ මුදල් අමාත්‍යංශයෙන් මේ ගැන ඉස්සල්ලාම කතා කරෙත් මේ අජිත් නිමාඩ් කබ්‍රාල් මෙතුමා ඡන්දෙටත් ඉස්සල්ලා ඒ කියන්නේ ඇත්තටම මේ EPF funds වලින් 120ක් 30ක් නිදහස් කරොත් මිනිසුන්ට ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා. හැබැයි මේ වෙනකල්ම කිසිම දෙයක් ඒ පැත්තෙන් වෙලත් නැහැ. ඉතින් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. අපි හමු ජනාධිපතිතුමාගෙන් එතුමා දැන් මම ඉන්න තත්ත්වයේ ඉන්නවා නම් එතුමා මොකද කරන්න කියලා අපි අවසන් කරමු. අපිට අවශ්‍යතාවය තිබෙන්නේ සමාජයේ තවත් පැතිකඩක් අපි නොහිතන නොසිතන නොදකින ලෙස දුක් විඳින බව පෙන්වලා දෙන්න. ඒ ඔස්සේ හරි සමහර ඔය ඉන්න ඇමතිවරු වෙන්න පුළුවන් බලධාරින් රාජ්‍ය සේවයේ ඇස්කන් පියාගෙන සිටිනවා නම් එයාට පෙන්වලා දෙන්න. ඒ සමහර ප්‍රශ්නවල මෙන්න මේ වගේ පැත්තකුත් තියෙනවායි කියලා. බොහොම ස්තුතියි. මට තව එක දෙයක් කියන්න පුළුවන්ද? ඔව්. චමද්ද මහත්මයා ඇත්තටම මේ වගේ අවස්ථාවක කම්කරු කොමසාරිස්වරයා අපේ සපත්තුවේ ඉඳගෙන බලන්න ඕනේ. හැබැයි එතුමා බලන්නේ අපේ සපත්තු දෙකේ ඉඳගෙන අපි ඉන්න තත්ත්වෙ නෙමෙයි. එතුමා බලන්නේ දේශපාලනඥයන්ගේ පැත්තේ ඉඳගෙන එයා රිටයර් වුණාට පස්සේ ඊළඟට ගන්න පදවිය. ඒ කියන්නේ චාරාපතිකමක් කරේ මොකක් හරි එකක් ගන්න බලාගෙන ඒකේ එයා මේ EPF එකේ බහිර වේක් වෙලා ඉන්නවා. ඒක වැරදි. एक हिंदी बलापुरुत्व मे मिनस बल दरने हई मेके जूम मीटिंग कम कर एमतिमा की मनोहर मेक सोल्यूशन का दंडने के लिए अभी थी एमति बल असरण भाव पल प्रश्ने गुर पेहदली विश्वास करुभवादी पिल कम करमति निबाल पाद सिल्वा महात्म्य उबाते तीरने सह कम करम सारे जनरल वरिया उब दिदनाते तीरने सह मुदल आर्टिकल महात्म्य ඔබාතිව සමහරතී ඉදු තීරණ ගන්න ඒ විදිහත් එක මේව පිළිබඳවත් හිතන එක හොඳයි කියලා හිතෙන්නේ. ජාතික සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්ය මහේන් කස්තුරි සිංහ මහතා සමග ඔහුගේ තත්ත්වය පිළිබඳව කතා කළේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එයි මහත්.